දැන් වෙලාව 6යි. කාල ගුණයත් ඒ තරම් හොඳ තත්වයක් නෙවෙයි තියෙන්නේ. එහෙම නේද? එනිසාම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අත්‍යවශ්‍ය කරුණු කීපයක් ඔබ ඉස්සරහා තියෙනවා. අපි කවුරුත් දන්නවා අද අපේ රට විශාල කඩාවැටීමකට භාජන වෙලා තිබෙනවා. එක පැත්තකින් ඒ කඩාවැටීම රටේ ජනතාව මත විශාල පීඩාවක් ඇති කොට තිබෙනවා. රටක් ලෙස ලෝකේ ඉස්සර විශාල අසිරුතාවයකට පමණක් නොවේ ලැජ්ජාවකට පත් වී තිබෙනවා. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කර පාලක කණ්ඩායම් විසින් ඇති කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන සංස්කෘතිය ඒ කියන්නේ වංචාවේ දූෂණේ නාස්තිය ප්‍රතිවිපාක වලට අද අපේ රටේ ජනතාවත් අපේ මාතෘභූමියත් මුහුණ දෙමින් තිබෙනවා. අපිට දිගු කාලින ආර්ථික සැලැස්මක් මේ පාලකයන්ට තිබුණේ අද අපිට බඩු ගණන් ගිහිලා තිබෙනවා. රැකිය ඇති වෙන්නේ නැහැ. නිෂ්පාදන ආයතන කඩාවැටෙනවා. පාසල් උපකරණ ගණන් ගිහිලා තිබෙනවා. මේ සියල්ල ඛේදවාචකයන් ඇතුලේ තිබෙන ප්‍රධාන කරුණු දෙකක්. පළමු කරුණ තමයි මහා භාණ්ඩාගාරය. අපි දන්නවා ආණ්ඩුවට සල්ලි ආණ්ඩුවට වියදම් කරන්න රුපියල් ලෝනා දැන් කාලයක් මුළුල්ලේ භාණ්ඩාගාරයට වියදම් කරන්න අවශ්‍ය වෙන රුපියල් ලැබෙන්නේ නැහැ. ඊළඟ ලෝකේ තවදුරටත් අපි ජීවත් වෙන්නේ හුදකලා ලෙස නෙවෙයි. ඉන්ද ලෝකෙන් අපිට බඩු ගේන්න ඕන. ලෝකේ යම් සේවාවන් අපි ලබා ගන්න ඕන. ලබා ගන්න අපිට ඩොලර් ඕන. මොකද සිදුවලා තිබෙන්නේ කාලාන්තරයක් තිස්සේ අපිට රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්නත් අසමත් වුණා. ආණ්ඩුවකට අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණයක් නැහැ. රටට ඕන වෙන ඩොලර් ප්‍රමාණයක් නැහැ. ඕක තමයි අද අපි මුහුණ දෙලා තියෙන ප්‍රශ්නේ. ඇයි අපිට රුපියල් නැති වුනේ? දැන් මේ සැරේ අයවැය ලේකම් ඉදිරිපත් කළා තියෙනවා 2023 වසරට. 2023 වසරේ ආණ්ඩුවේ වියදම් ඇස්තමේන්තු කරලා තිබෙනවා රුපියල් කෝටි ඒවා 790,000යි. රුපියල් කෝටි ඒවා 790,000යි. නිකන් ට්‍රිලියන 7.9යි. ට්‍රිලියනක් කියන්නේ කෝටි ලක්ෂයයි. 2023 වියදම් සඳහා භාණ්ඩාගාරයට ඕන ට්‍රිලියන 7.9ක්. ඒ කියන්නේ කෝටි 790,000. දැන් අයවැලේ කියන්නේ මොකද්ද කියන්නේ? මේ වියදම හොයාගන්න විදියක් නැහැ. මේ වියදමින් ට්‍රිලියන 4.9ක් කෝටි 490,000 ණයට ගන්නවා. ලේසිනේ. ආණ්ඩු වියදම ට්‍රිලියන 7.9යි. ආණ්ඩු ණය ගන්නවා ට්‍රිලියන 4.9යි. ඒ කියන්නේ මොකද්ද? ආණ්ඩුවට වියදමට ඕන වෙන රුපියල් ආණ්ඩු උපයන්න සමත් වෙන්නේ නැහැ. ඩොලරුත් එහෙමයි. ආසන්න වශයෙන් ගත්තොත් අපිට පිටරටින් බහන්න ගේන්න ඩොලර් කෝට් ඩොලර් බිලියන මම බිලියන වලින් කියන බිලියන කියන කෝටි 100 බිලියන 22ක් වගේ ඕන වෙන. ණයකවන්න බිලියන 6මාරක් වගේ ඕන වෙනවා. අපේ විදේශයෙන් අපිට සේවා ලබා ගන්න තව බිලියන 3ක් වගේ ඕන වෙන. ඔක්කොම එකතු කරොත් අවුරුද්දකට ආණ්ඩුව රටට ඩොලර් බිලියන 30ක් ඕන. ඩොලර් කෝටි 3000ක් ඕන. හැබැයි අපි තා සොච්චම් ප්‍රමාණයක් තමයි ඩොලර් උපයන්නේ. ඒ නිසා දිගු කාලයක් අපේ රටේ පාලකයන්ට සලස්මත් තිබුණේ ආණ්ඩුවට ඕන වෙන රුපියල් ප්‍රමාණය උපයන්නත් රටට ඕන වෙන ඩොලර් ප්‍රමාණය උපයන්න. අපි ආණ්ඩුව හදන්නේ මොකටද? ආණ්ඩුව හදන්නේ සමෘද්ධිය ගන්න නෙවෙයි. ආණ්ඩුව හදන්නේ മന്ത്രിയගේ පස්සේ ගිහිලා රස්සාවක් ගන්න නෙවෙයි. ආණ්ඩුව හදන්නේ മന്ത്രിയගේ පස්සේ ගිහිලා ළමයා ඉස්කෝලට දාගන්න නෙවෙයි. ආණ්ඩුව හදන්නේ
රටක ආර්ථිකය හදන්න. ආර්ථිකය හදුවොනම් ඒකේ ප්‍රතිලාභ ගලාගෙන එනවා. ගමේ පාසල දියුණු වෙනවා. ගමේ තරුණයන්ට රැකියාවක් හැදෙනවා. ගමේ ප්‍රවාහන පද්ධතිය දියුණු වෙනවා. මන්මාව දියුණු කරන්න සල්ලි එනවා. එනං ආණ්ඩුවක් විසින් කළ යුතු වන්නේ කුමක්ද? ආණ්ඩුවක් විසින් කළ යුතු තිබුණා ආර්ථිකය හදන්න. ආණ්ඩුවට සල්ලි එන්නේ ප්‍රධාන වශයෙන් බදු වලින්. බදු ගන්න නම් ආර්ථිකය ලොකු වෙන්න ඕන. දීවර කර්මාන්තය විශාල කර්මාන්තයක් ලෙස දියුණු වුණාම අන්න ඒකෙන් පංගුවක් එනවා භාණ්ඩාගාරයට. භාණ්ඩාගාරයට උන රුපියල් ප්‍රමාණය දීවර කර්මාන්තෙන් ලැබෙනවා. කුරුඳු කර්මාන්තය තවත් අපි දියුණු කරනවා නම් ලෝකේ තියෙන සුවඳම කුරුඳු තියෙන ලංකාවේ අපි තාමත් ඒව ධර්මිටිය වගේ ගැට ගාලා නැවක පටවලා යවනවා අවුරුදු 200ක් තිස්සේ. අපිට බැරුණා ඒකේ නව නිෂ්පාදන වලට යන්න. ලෝකේ ඕනතරම් පරිශන කරලා හොයාගෙන තියෙන අලුත් ප්‍රභේද අලුත් නිෂ්පාදන වලට යන්න පුළුවන්. එහෙම නිෂ්පාදනයක් හැදුනා නම් අන්න ඒකෙන් අපිට එනවා ඒ ආර්ථිකය දියුණු වෙනවා. ඒකෙන් පංගුවක් භාණ්ඩාගාරයට එනවා. ආණ්ඩුව ඕන ඒවට. ගම්මිරිස් ගත්තොත් මේ පළාතේ ලෝකේ තියෙන සැරම ගම්මිරිස්යෙන් අපි ගාව. ඒ ගම්මිරිස් වලින් නිකන් කුඩු හරි ඇට හරි නෙවෙයි. ඒ ගම්මිරිස් වලින් තව නිෂ්පාදන රාශියක් කළ හැකිව තිබුණා. ඒ කර්මාන්ත කරා නම් අන්න රටේ ආර්ථිකය දියුණු වෙනවා. ඒ ආර්ථිකෙන් පංගුවක් භාණ්ඩාගාරයට එනවා. එහෙමනි. සංචාර කර්මාන්තය ඒ සඳහා ඉතාමත් හොඳ යෝග්‍ය රටක්. ඒ වැඩේ අපි හරියට කරා නම් තායිලන්තයට අවුරුද්දකට මිලියන 42ක් ලක්ෂ 420ක් සංචාරක වෙනවා. ලංකාවට වැඩිමාවේ 2018 ලක්ෂ 23යි. අපේ සංචාරක ව්‍යාපාරයට අදාළ හොඳ තත්ත්වයන් තිබෙන රටක්. ඉතාමත් හොඳ වෙරළ තීර දෙකක් තිබෙනවා. වෙරළ තීර දෙකක් තිබෙනවා. දකුණු සහ නැගෙනහිර. ඉතාමත් හොඳ දේශගුණික කලාප තිබෙනවා. ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව යුගයේ පැත්තට ගියොත් අවුරුදු 2500ක ශිෂ්ටාචාරයක් හොයාගන්න පුළුවන්. අපිට විවිධ ජෛව විවිධත්වයක් තියෙන රටක් තිබෙනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය අපි තව ඉස්සරහට ගියා නම් අන්න ඒකෙන් ආර්ථිකය දියුණු වෙනවා. ඒකෙන් පංගුවක් ආණ්ඩුවට එනවා. හැබැයි මේ පාලකයන්ට එහෙම සලස්සම තිබෙන්නේ. මේ පාලකයෝ මොකද කරේ? මේ වසරේ අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය හොයාගන්න ඒගොල්ලන්ට සලස්සම තිබුණේ නැහැ. ඒගොල්ල කරපු දේ තමයි ණයට ගත්තා, තියෙන එකක් විකුණ ගත්තා. ඒ අවුරුද්ද ගියා. ණයට ගත්තා, තියෙන එකක් විකුණ ගත්තා. ඊළඟ අවුරුද්ද වෙනකොට ආයෙත් රුපියල් මැදි ණයට ගත්තා, තියෙන එකක් විකුණ ගත්තා. ඩොලරුත් එහෙමයි. අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නැහැ. ණයට ගත්තා, තියෙන එකක් විකුණ ගත්තා. විකුණලා විකුණලා ඉස්සරලාම අපේ වතු ටික වික්කා. වතු අද නුවර එළිය බණ්ඩාරවල පැත්ත ගියොත් ඉතාවත් නිල්ල ගහපු වතු තියෙනවා. ඒ වතු විශාල ප්‍රමාණයක් අයිති ඉන්දියන් ටාටා කම්පැනියට. වතු ටික වික්කා, ඩොලර් ටිකක් ගත්තා. ඒ අවුරුද්ද බේරගත්තා. ඊළඟ අපිට විශාල පේසකර්මාසාලා තිබුණා. තුල්ලිරිය, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ කියන්නේ රෙදි ජනපද. රෙදි කර්මාසාලා ටික වික්කා, විකුල්ලා වහලා දැම්මා නේද? ඒ අවුරුද්ද ඒකෙන් ගාණක් හොයාගෙන දුවා ගත්තා. ඊළඟ අපිට ඇමිලිපිටියේ කඩදාසි කම්මල තිබුණා. ඔරුවල වාහන සංස්ථාව තිබුණා. තන්තලේ සීනි කම්මල තිබුණා. හිඟුරාණ සීනි කම්මල තිබුණා. ගින්තොට තුනිලෑල සංස්ථාව තිබුණා. වැලිසර කිරිපිටි කම්මල තිබුණා. පරන්තන් වල රසායන කර්මාන්තශාලා තිබුණා. පුත්තලමේ සිමෙන්ති කම්මල තිබ්බා. වික්කා. සමහර ඒවා වැහුවා. විකුල්ලා ඒකෙන් ගාණක් හොයාගත්තා. ඒ අවුරුද්ද දිව්වා. ඊළඟ ආණ්ඩුවට තිබුණා කොළොන්නාවේ තෙල් ටැංකි සංකීර්ණේ. ඒ ටැංකි වල අයිතියෙන් තුනෙන් එකක් වික්කා IOC එකට. ඒකෙන් ගාණක් ගත්තා. ඒකෙන් ටික අවුරුද්දක් දිව්වා. මුතුරාජ වෙල තෙල් ටැංකි සංකීර්ණේ අයිතියෙන් තුනෙන් එකක් ඉන්දියානු IOC සමාගමට වික්කා. ඒකෙන් ගාණක් ගත්තා. ඒ අවුරුද්ද දිව්වා. ණයක් ගත්තා, විකුණ ගත්තා. තෙල් සංස්ථාවට අයිති
पेट्रोल सेट्टिंग असू देखा विकलियन गुआ एक नायगंडा विकुनंद इन समय कालांतर कपेरा पालन कौमद दिगुकाल आर्थिक सलस्म तिबुण्डे नयगत्ता विकुण गत्ता ए अवृद्ध बेर गट बस देदा शिष्यवेन कोट अपने नाय दिया विकुण तर कितने महाबैंक डोलो कोटि हास्यतिया पोते तिब्बा आंडे पोते तिब्बा डोलो कोटि हास्यतिया एक अंकर गत्ता विशे देख वेन कोट नाय दिने विकुणत्ने पोते सलिवरा मुखद तेल नती गुना गैस नती गुना किरीपीटी नती गुना रखिया आयतन कड़ावेटन पटंगत्ता कर्मांसाल वह पटंगत्ता व्यापार अर्बुदे गिया रट कड़ावेट जनता पारट बेस गोटा बेलव गत्ता रणिल विक्रम सिंह वाडी करव गत्ता दबको दें कट्टी दें वेडी हरी वाद तेल टिका तीन गैस टिका तीन किरीपीट टिका तीन वेडे हरी वागे वेडे हर गी लने अप्रैल मास दोलस्वरिदा आंडो तीरन गत्ता अरगन तीन नायके वन्ने किया पाओगे अप्रैल दोलह अपि लोके अरगन तीन नाय नायके वन्ने ने अप्रैल मास के हुए ने मई मास ने जूनी मास ने जूली मास ने अगस्त मास ने सितंबर मास ने दनुत्ने होते ये मास आहट भी तरह कपी नाय केवल ने डोले कोटि तुंसी विस्सा डोले कोटि तुंसी विस्सा नाय केवल ने ओके पौर गये डेने डोले कोटि हाय गैस गये डेने डोले कोटि दहाय तेल गये डेने डोले कोटि एक सिपन हाय ओके इन तमाय बेर लाती नाय केवल ने तू हमदाम इंड पे नाय का तुरा टोल के न मुकद्द बोला नाय केवल ने तं तीने यो हरी भी कुल्ला के उपल्ला किरों नहीं तमुनांसला नाय करां तीनो नाय केवल गंड पे नाय ही मिया किधरे नो बेर इंड पेरी तन किरों मुकद्द ऐहनां कुरुंदु के ऐलल लिया दीपा वाहने पोता दीपा किरन किरों එවගේ තමයි දැන් කියලා මොකද්ද හරි උඹලට ණය දෙන්න බැරි නම් තියෙන ඒවා දීපල්ලා ඉල්ලනවා මොකද්ද ටෙලිකොම් ආයතනය දැන් වර්තාවක් ආව නද හිරු නිවුස් එකේ තියෙනවා ටෙලිකොම් ආයතනයේ ගිය අවුරුද්දේ ලාභය රුපියල් කෝටි 1200යි දැන් ණය ගෙවන්න විදියක් නැහැ ටෙලිකොම් එක ගනි විකුණනවා රණිල් වික්‍රමසිංහ යනු श्रीलंका रक्षण संस्था लाभ लपन विकुण श्रीलंका रक्षण संस्था लंका हॉस्पिटल विकुणन नारायणपेट तीन रेपल रोल की एक विकुण श्रीलंका रक्षण संस्था लिट्रो गैस समागम एक विकुण ला एक मासिक लाभ कोटि दुलाह मारा मैं और दिदा सिस्ते के मासिक लाभ मिलियन एक सी विशिपा विकुण नवा इलंग हिल्टन होटल विकुण नवा इलंग वोटे से होटल विकुण नवा मैं कम लाभ लाभने वाला विकुण नवा पार्लिमेंट तो अपने हुआ ओगल में पाड़ू लाभने वाटर ने मनमन वादो करना की हुई लाभ लबने वाट मुकद करने के लिए सुशील प्रेम जयंत की हुआ पाड़ लबन का एवा गांड इन्हें मुकाद लाभ लबने वाट मैं देंड विन्नी की हुआ तर एट का भी कुन ना इट पास से विदुली बाला मंडले बलागार टेक भी कुन ना मत कर बागन बलागार इस सर ला विदुली बाला मंडले कहले तुमने रखा दी उत्पादन या संप्रेषण या विदा हरी දැන් උත්පාදනය විදුලි ජනනය ජනනය වෙන වෙනම බලාගාර වෙන වෙනම විකුණනවා ලක්ෂපාන වෙනම විකුණනවා අද ලක්ෂපාන බලාගාරයේ
විදුලි ඒකකයක් හදන්න යන්නේ රුපියල් 1.38යි ලක්ෂ පානේ නිකම් වතුර ගලාගෙන යනවා ගලාගෙන යන අතරින් ටර්බයින් එක කරකිනවා නේද චාලක ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පත් වෙනවා යාන්ත්‍රික ශක්තිය විදුලි ශක්තිය බවට පත් වෙනවා ගලාගෙන යන වතුරෙන් නේද අපි දන්න විද්‍යාවේ නේද ගලාගෙන යන අතරේ තියෙන චාලක ශක්තිය ඒකෙන් ටර්බයින් එක කරකවනවා යාන්ත්‍රික ශක්තිය වෙනවා ටර්බයින් එක කරකවන යාන්ත්‍රික ශක්තිය මොකද කරන්නේ විදුලිය නිෂ්පාදනය කරන මොකෙන්ද කරන්නේ ගලා බහින ජලාශේ වෙන මොකුත් නැහැ තෙල් ඕනද ගෑස් ඕනද කරකවන්න ඕනද මොකවත් නැහැ විදුලි ඒකකයක් හදන්න යන්නේ රුපියල් 1.38යි ඒ බලාගාරය විකුණන රන්දෙනිගල විකුණන රන්ට බේ විකුණන ඉයල කොත්මල විකුණන මාංගුසාකලේ විකුණන මේ ඔක්කොම විකුණන රනිල් වික්‍රමසිංහ බලාගාරයක් විකුණන කෙන මොකද්ද ජල විදුලි බලාගාරයක් විකුණන කෙන මොකද්ද ඒ ජල විදුලි බලාගාරයේ විදුල නිෂ්පාදනය කරන ජලය ඒ කියන්නේ මොකද්ද ලක්ෂපාන බලාගාරය විකුණනවා කියලා කියන්නේ ලක්ෂපාන ජලාශයේ වතුරත් එයට අයිතියක් තියෙන්න ඕන නැත්නම් බලාගාරය අරන් වැඩක් නැහැ නේ වතුර නැත්තම් නිසා හෙට දවසේ අදේ වතුරෙන් විදුලිය හදනවද ගොවිතැන් කරනවද තීරණය කරන්නේ එතන ජල කමිටුවක් තියෙනවා මාවැලියේ තියෙන වාරි මාර්ගයේ තියෙන විදුලි බල මණ්ඩලයේ ඉන්න ජල කමිටුවත් එන එකෙන් තමයි තීරණය කරන්නේ හැබැයි මීට පස්සේ අයිතිකාරයට තමයි මේක අයිති විපින්තිපින්නේ මොකද කරන්නේ මේ ආර්ථික ගමන වෙනස් කරන්න ඕනද නැද්ද අපි අහන්න ඉතරේ තමයි රනිල් වික්‍රමසිංහ ඊට පස්සේ කියනවා නෑ ජාතික සම්පත් වෙන ඒව නෙවෙයි ජාතික සම්පත් වෙන අයවැය කතාව අහන්න ජාතික සම්පත් වෙන රටේ තරුණයන්නේ එතුමට අන්න විරල තීරය ජාතික සම්පතක් නෙවෙයි තේවතු ජාතික සම්පතක් නෙවෙයි බලාගාර ජාතික සම්පතක් නෙවෙයි තෙල් ටැංකි ටික ජාතික සම්පතක් නෙවෙයි මේ සියල්ල රනිල් වික්‍රමසිංහ විකුණන ලෑස්ති කළා තිබෙනවා දැන් අපි මේ හක්මනී නම්මතාත්තගෙන් අහන්නේ මේ ආර්ථික ගමන විනාශ කරනවද මේ විදියටම යන්න දෙනවද මොකද කියන්නේ ඈ මේ විදියටම යන්න දෙනවනම් මෙතනින් එහා අපිට කතාවක් නැහැ කතා කරන්න දෙයක් නැහැ අපිට දෙනව මොකද මේක විනාශ කරනවා නම් අපිට තව ටිකක් කතා කරන්න පුළුවන් මොකද කියන්නේ යනවනම් ඉතින් කතාවක් නැහැ නේ යන්න තියෙන ඔක්කොම නැගිටලා ආ ඔහොම යන් කියලා අපි මේක විනාශ කරන්න ඕන මේ විනාශකාරී ආර්ථික ගමන අපිට වෙනස් කිරීමකින් තොරව මේ රටට අනාගතයක් නැති බව මතක තබා ගන්න. ඕගොල්ලන්ට කුරුඳු වත්තෙන් ආදායමක් එනෙම ඇති. ගම්මිරිස් වලින් ආදායමක් එනෙම ඇති. කඩයක් දාපු පොඩි බිස්නස් ටිකක් ඇති. හැබැයි මතක තබා ගන්න රටක ආර්ථිකයක් කඩා වැටුනාම ඒ කිසිවකින් කිසි පළක් නැහැ. අත්විඳන පොගු කල්. එනිසා මොකද තිබෙන්නේ දැන් අපිට? අද අපි හමු වෙන්නේ තිබෙන වගකීමක් මේ වෙනස අපි කරන්න ඕන. මේ වෙනස කරන්න අද අපි හක්මලට තමුනාසලා හම්බෙන්න ආවේ දීර්ඝ කාලයක් මේ ගමන් කරමින් තිබෙන දේශපාලන වෙනස අපි දැන් ඇති කරමු. ඊතර කට්ටියට හිතනවා ඉතින් අපි වෙනස්කම් නේද කරේ? 94 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අවුරුදු 17 පරාද කරලා චන්ද්‍රිකා ගෙනාව වෙනස. චන්ද්‍රිකාගේ ආණ්ඩුව යවලා මහින්ද ගෙනාව වෙනස. මහින්දගේ ආණ්ඩුව යවලා මෛත්‍රී රණිල්ගේ ආණ්ඩුවගෙන ආව වෙනස මෛත්‍රී රණිල්ගේ ආණ්ඩුව යවලා ගෝඨාභයගේ ආණ්ඩුවගෙන ආව වෙනස දැන් ගෝඨාභය යවලා රණිල් ගෙනලා තියෙන වෙනස බලන්න වෙනස්කනුත් කරලානේ මොකද ඉතින් මතය තබා ගන්න වෙනස්කම් කරාට වෙනසක් වෙලා නැහැ ඒගොල්ලෝ වෙනස්කම් සහිත නායකයෝ නෙවෙයි ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති එකයි ඒගොල්ලෝ හොරකම් කිරීම එකයි ඒගොල්ලගේ නාස්තිය එකයි ඒගොල්ල අනුගමන කරමින් තියෙන දේශපාලන සංස්කෘතිය එකයි ශ්‍රී ලංකා UMP anu දෙකක් නෙවෙයි එකක් කිය. හැබැයි ගම්මල අපිට දෙකක් නැද්ද? ගම්මල අපිට දෙකක්. ශ්‍රී ලංකා කාරේ ඉන්නවා, UMP කාරේ ඉන්නවා, JUP කාරේ ඉන්නවා, ගම්මල. ගම්මල මොකද කරන්නේ? මේ පක්ෂ ගහ ගන්නවා. ගහකට නැද්ද? නේද 80 දශකෙම ගහ ගන්නවා ඡන්දයක් එනකොට නේද ඥාතියගේ මූණ බලන්නේ UMP කාරයා මඟුල් තිලාවක් කියන්නේ UMP කාරයා
चंदे दिन वहाँ में रातिंजा पत्तो करना अल्लप के दर्द वाहले टक गिनी दिए ना वेटी दिए ना सीला का कार्य यूएमपी कार्य तरा मरा हुआ यूएमपी आंडो का पोम सीला का कार्य टेक बिना सीला का आंडो का पोम यूएमपी कार्य टेक बिना इतने सीला का आंडो का पोम यूएमपी कार्य हितर वा वारे इनको आपे आंडो का पनवा समुर्दि क्या नद का पनवा समुर्दि यावनवा कोलबिम पीट यावनवा ऐत रस्सावट करेन दे दिन नए रस्सावा गहनवा पैसा अपे आंडो दे मुकद करे गम्मल बेदुना तरामरा उना वाईरे अतिकरा श्रीलंका यूएनपी इमनी दे दें नंटी का वेदित यागन नॉट दे मुकद करन दें किरीबत थावन दिन पे हटे मुकद करने किरीबत पे सेरना वरेल्ला कैविन अत्तक नहीं दे थावन माहूं दे इमनी दे ऐ तमांगे पक्षी जाए ब्रह्मने करला है भाई गम्मला ये हिमा बेदुबटा उड़ाया कवा दावत बेदुन ने मत कतबा करना उड़ाया कवा दावत बेदीला नहीं होंगे दें तमुन्ना सेला गेदर काऊरुवारी के निक विशाल तम असीरुता वेट पत्तुना हम पीठ पत्ता निकागें गेदर असीरुवा कुनाम अकरता बिगड़ मुनो दुन्नाम प्रश्ने के ट मुनो दुन्नाम पीठ पत्ता निकागें लंगम ज्ञाति यज्ञ लंगम विश्वासवंत किनी की गमटम कियंडे अन्ने दम पाउगे काले असीरवड पत्तुने काउद राजपक्षला महिंद राजपक्ष असीरवड पत्तुना अगमतिकम दाले अंड उना कैंप के हेंगेंड उना पीठपत्ते कागिंद लंगम विश्वासवंतया काउद रणी तमुनासला गहगन्न प्रश्नयक् नैद महिंद अपास्तावेट पत्तुना तोरा गत्ता रनिल रनिल बेरा गत्ता महिंद गोटा भी राजपक्ष जनता वकील वेटलुआ होरें पनला गया नेद मालदीव इंट गया ताइलैंड इंट गया विश्वासवंत तोरा गत्ता गोटा भी लंका वटा आवा नील निवास दुन्ना आंधी के दरिंदी आंडवी आरक्षव आंडवी वाहन आंडवी वतुर बिल आंडवी लाइट बिल कौद करे रणिल विश्वासवंत तोरगत्ता गोटा बे बेरगत्ता तमुनासल गहगत्ता बेटा बेसिल राजपक्ष ओगल पहुगे काले देखकद बेसिल पेनला यनवा यनवा देखकद कौरोत यनवा देखकेनी गिये होरे एनकोट कटुनायक प्रभु पर्यंते मतक पिलिगेनी मुस्सव तीला पोलिसियन आरक्षव तीला जीप्रत पिलपालेकिन बेसिल लेनवा पेनल एनकोट बेसिल असीरुतावेट पत्तुना तोरगत्त रणिल विक्रमसिंह बेरगत्त बेसिल राजपक्ष एनंग एगोल्लो असीरुतावेट पत्तेनकोट तोरगन्ने कौद मित्रया रणिल सेगोल हेमदामत एकट इन्नी මේ ලක්ෂ්මන් යාපා රනිල් අර 2001 ආණ්ඩුවක් ඇදුවේ ඒ ආණ්ඩුවේ මත ලක්ෂ්මන් යාපා ඊළඟ මහින්දගේ ආණ්ඩුවේ මත ලක්ෂ්මන් යාපා මහින්දගේ ආණ්ඩුවේ මත ඊළඟ රනිල් මෛත්‍රගේ ආණ්ඩුවේ මත ලක්ෂ්මන් යාපා බැරි වෙලාවත් මේසරේ ගියා නම් ආය රනිල්ගේ ආණ්ඩුවේ මත තමුන්නාන්සල එහෙට මෙහෙට කතර ගහනවා මොකද වෙලා තියෙන්නේ එයා හැම ආණ්ඩුවේම ඇමති එමනේ විදු නිමල් ශ්‍රීපාල චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති රනිල්ගේ ආණ්ඩුවේ ඇමති රනිල් මෛත්‍රීගේ ආණ්ඩුවේ ඇමති ගෝඨගේ ආණ්ඩුවේ ඇමති ද රනිල්ගේ ආණ්ඩුවේ ඇමති තමුන්නාන්සල මාරු කරන්න කියලා කතරේ ගහලා මාරු වෙලා නැහැ මහින්ද අමරවීර චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති මහින්දගේ ආණ්ඩුවේ ඇමති රනිල් මෛත්‍රීගේ ආණ්ඩුවේ ඇමති ගෝඨගේ ආණ්ඩුවේ ඇමති දැන් රනිල්ගේ ආණ්ඩුවේ ඇමති වෙන සත්‍යෙනම වෙනසක් කරාට වෙනසක් වෙලා නැහෙනි දුමින්ද සනායක චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ තැමති මහින්දගේ ආණ්ඩුවේ තැමති රනිල් මෛත්‍රීගේ ආණ්ඩුවේ තැමති ගෝඨගේ ආණ්ඩුවේ තැමති තව නොබෝ දිනකින් රනිල්ගේ ආණ්ඩුවේ තැමති තව දවස් 4 නම් වෙනදකින් පස්සේ වෙනස් වෙලා නැහැ වෙනස් වෙලා නැහෙනි
ඒකට මොකද්ද වෙලා තියෙන්නේ මෙතන මෙතන වෙලා තියෙන දේ තමයි තමුන්නාන්සලා බෙදලා හිටියට ගම්මුල ජනතාව බෙදලා හිටියර කවදාවත් ඒගොල්ලෝ බෙදලා නැහැ ඒගොල්ලෝ එකට ඉන්නේ දැන් බලන්න දැන් ගිය සැරේ ගෝඨාභය තෝරගත්තේ රනිල් වික්‍රමසිංහ මහා බැංකුව මංකොල්ල කෑවා මහා බැංකුව මංකොල්ල කාපු රනිල් වික්‍රමසිංහ හිරේ යවන්න රනිල්ව ගෙදර යවලා ගෝඨාභය තෝරගත්තා එහෙම නේද රනිල්ව ගෙදර ඇරියා ගෝඨාභයට කතර ගෙව්ව ඕගොල්ලෝ හරිනේ ඊළඟ ගත්තොත් රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය වික්කා විකුණපු හම්බන්තොට වරාය ආපහු ගන්න රනිල් ගෙදර යවලා ගෝඨාට කතර ගෙව්වා ඊළඟ රනිල් වික්‍රමසිංහ පාස්කුපාරේ සිද්ධ වෙන්න ඉඩ ඇරියා විශාල ප්‍රමාණයක් මිය ගියා රට අනාරක්ෂිතභාවයට පත් වුණා පාස්කුපාර ගැන දඬුවම් දෙන්න රනිල් ගෙදර යවලා ගෝඨාභය තෝරා ගන්න කතර ගෙව්වා දැන් මොකද වෙලාවේ දැන් ඒ කතරේ ගෝඨාභය ගෙදර ගිහලා රනිල් ජනාධිපති වෙලා ඔයගොල්ලෝ කතර ගෙව්වේ මොකටද රනිල් ගෙදර යවන්න දැන් වෙලා තියෙන්නේ මොකක්ද රනිල් ජනාධිපති වෙලා රනිල් ගෙදර යවන්න ගහපු කතරේ රනිල් ජනාධිපති වෙලා දැන් තමුණාන්සේලා ඊළඟ මහා ඡන්දයව මහා ඡන්දෙන් රනිල් ගියාණ්ඩෝ ගෙදර යවන්න කංචන විජේසේකර කතරයක් ගෙව්වා ගෙව්වා කංචනවට කතරේ ගැව්වා රනිල් ගෙදර යවන්න කංචන පාර්ලිමේන්තුවට ගිහිල්ලා රනිල්ට කතරයක් ගහනවා ජනාධිපති කරා මොකක් හරි අටමඟලයක් නැද්ද මෙතන තමුන්නාන්සේලා කතරයක් ගැව්වා ගිහිල්ලා රනිල් ගෙදර යවන්න කංචනට කංචන කතරයක් ගැව්වා රනිල් ජනාධිපති වෙන්න කවුද අපි ෂර්ට් කරුණෙත් එහෙමයි කම්පිනා කරුණේ නේද මොකද මේ වෙලා තියෙන්නේ දැන් තමුනාසලා කතරේ ගහන්න මොකටද රනිල් වික්‍රමසිංහ කතරේ යමන හැබැයි කංජන කතරේ ගෙවෙමු මොකටද රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න ඒ කියන්නේ මොකද්ද රටේ ජනතාව බිදුනට කවදාවත් ඒගොල්ලෝ බිදිලා නැහැ ඒ නිසා අපි ඕගලන්ට ආරාධනා කරන්න වෙනම කවත් නෙවෙයි අපි ඕගලන්ට ආරාධනා කරන්න වෙනම කවත් නෙවෙයි ඇත්ත වෙනසක් අපේ ඇති කරමු 74ක් මේ රට පාලනය කරපු කණ්ඩායම් වලට විරුද්ධව ඇත්ත වෙනසක් ඇති කරන්න නම් ජාතික ජන බලවේගය දිනවන්න. ඔතන තියෙන්නේ. මෙතරකල් වෙනස්කම් කරා කිව්වට වෙනස්කම් වෙලා නැහැ. වෙනස්කම් කරා කිව්වට වෙනස්කම් වෙලා නැහැ නේ. එකම එක දිගට එකම කැබිනට් මණ්ඩලයේ රාජිත් සේනාරත්න රනිල් ගියාණ්ඩේමති චන්ද්‍රිකා ගියාණ්ඩේමති ආයේ මහින්ද ගියාණ්ඩේමති ආයේ ලක්ෂ්මණ ආයේ මෛත්‍රී රනිල් ගියාණ්ඩේමති තව ටික දවසකින් රනිල් ගියාණ්ඩේ ආයේ යමති තව දවස් 3යි 9 වෙනිදාගෙන් පස්සේ මොකද වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඔක්කොම එකට ඉන්නේ ඒගොල්ලෝ වංචනිකයන් ආරක්ෂා කරනවා දූෂිතයන් ආරක්ෂා කරනවා මේ ආර්ථික ගමන ඉස්සරහට ගෙන යමින් තිබෙනවා දැන් අපිට අවශ්‍යයි මොකද්ද ඇත්ත වෙනසක් අපි ඇති කරන්න ඕන තමුන්නාන්සලට අපි ආරාධනා කරන්න ආවේ මෙතෙක් ආණ්ඩු හදලා තියෙන වෙනස්කම් කියලා හැබැයි වෙනසක් ඇති වෙලා නැහැ අපි මේ රටේ ඇත්ත වෙනසක් වෙනුවෙන් ආණ්ඩුවක් හදමු අන්න ඒක තමයි ජාතික ජන බලවේගය හැබැයි ලේසිද ලේසිද ලේසි නෑ ලේසි නෑ ඒගොල්ලෝ ගාව ධනිය තියෙනවා ඒගොල්ලෝ ගාව බලය තියෙනවා ඒගොල්ලෝ ගාව මැරයෝ ඉන්නවා නේද ඒගොල්ලන්ට විශාල බලයක් තියෙනවා හැබැයි අපි දන්නා මොකද්ද ඒ හැම බලයකටම වඩා ප්‍රබලයි ජනතාවගේ බලය ජනතාව ඉතා හොඳින් සංවිධානය වුණොත් අපිට පුළුවන් මේ වැඩේ කරන්න සමහර සහෝදර සහෝදරයන් අපිට හම්බුණා මානෝ සහෝදරයා ඕගොල්ලන්ට බැරිද මාධ්‍ය නාලිකාවක් දාන්න අනෝනි මාධ්‍ය නාලිකාවක් තිබොත් මේක කරගන්න පුළුවන් අපිට බෑ අපිට බෑ ලීසි නැ ලොකු වැඩක් ලොකු වියදම ඒකේ විකුණන්න තියෙන ගුවන් කාලේ වෙන එකට ආදායම් මාර්ග නැ ඒ නිසා ලේසි නැ නේද ඒ නිසා මාධ්‍ය නාලිකාවක් දාන මාධ්‍ය තිරන හොඳයි අපිට නැ නේද මාධ්‍ය තිරන මොකද කරන්නේ සුබ මුහූර්තිය උදා වී ඇත නාග ලෝකයෙන් නේද නයි
සුබ පණිවිඩය අරගෙන මේ ඊ පෙරේදා මරු වැඩක් වුණා. අර ශ්‍රී ලංකාවයි තවත් රටක් එක වර්ල්ඩ් කප් එකේ තිබ්බා මැච් එකක්. ওই මැච් එක තියෙන වෙලාවේ ගිරවෙක් ගෙනාව ওই නාලිකාව. බෝඩ් එක තිබ්බා කොයි රටද කියලා. ශ්‍රී ලංකාව ගාලා අනිත් රටක් තිබ්බා. ගිරව නිකන් ශ්‍රී ලංකාව පැත්තට හරවලා තිබ්බා. ගිරව ගිහිල්ලා ශ්‍රී ලංකාවට හොට තිබ්බා. නාලිකාව කිව්වා ගිරවා කියා තියෙන්නේ ශ්‍රී ලංකාව දිනන බවය. අපුඩි ගාලා කිව්වේ උනේ. අපි සතුටුයි. ජයග්‍රහණ නැති රටේ ක්‍රිකට් වලින් හරි අපිට ජයග්‍රහණයක් එනවනම් අපි සතුටුයි. හැබැයි එදා පෙරදුනා. දිනුවනම් ඊළඟ සැරේ ජනාධිපති තෝරන්න ඔය ගිරවා. වෙලාවට පෙරදුනේ හොඳේ. නන් ටික දායි හරිද? අරකේ පොරෝරි අඹ ටිකක් හරි ගායි. ගිරවා බස්සයි හා නාලිකාවේ මෑන් ජනාධිපති වෙලාවට පෙරදුනේ හොඳේ. ඉතින් මෙහෙම නාලිකා අපිට නැණි. ඔගලන්න නාලිකා දියා බලනකොට ඔගලන්න කියන්න පුළුවන් කාටද මේ නාලිකාව සපෝට් කියන්න පුළුවන් නේද? අපිට එහෙම නැහැ. හැබැයි මතක තබා ගන්න. ඒ හැම නාලිකාවට වඩා ප්‍රබලයි හක්මන මේ ක්‍රැස්වලා ඉන්න දහස් ගණතා ජනතාව ඔබ කටාරින්න පටන් ගත්තා. ඔබ කාර්යාලේ කතා කරන්න. ඔබ වැඩ කරන තැන කතා කරන්න. ඔබ හන්දිය කතා කරන්න. බස් එකේ කතා කරන්න. මේ දහස් ගණන් ජනතාව හක්මන කතා කරන්න පටන් ගත්තොත් මේ වැඩේ හරියට කරන්න පුළුවන්. කරන්න පුළුවන්. දෙක. අපි මේ වැඩේ රට කාලා තියෙන නිකන් දෙවේ. අපි මීට කලින් ගිලුවා රිමෝට් එක. යතුරු අපි වැඩිපුර ටික යවන්න නෑ මේ සැරේ අපි රිමෝට් යතුරු වැඩි යවන්න නෙමෙයි අපි ඉල්ලන්නේ මේ සැරේ අපි ලෑස්තිලා තියෙන බලය ගන්න මතිය අඬව කදන්න එහෙනම් ජනතා බලයක් ඕන ගම් ඇතුළේ ඉතා හොඳින් සංවිධානය කරන්න ඕන ගම් ඇතුළේ ඉතා හොඳින් සංවිධානය කරන්න ඕන අපි කොට්ටාස කපිට හදලා තිනවා ග්‍රාම සේවා වසමටම අපේ ග්‍රාම සේවා වසම් පිනනවා අජන්ත කිය තිනවා 113 කිය කරලා දිනවා ඈ 78 තව ටිකක් හදන්න දිනවා 22යි 13යි තව 35ක් හදන්න දිනවා මරි හදන්න ඕන ඊළඟ හදපු තැන් වල අපේ සභාපතිතුරු ලේකම් සහෝදර සහෝදරියන් ඒ කාර්ය හරියට කරන්න ඕන කට්ටි එකතු කරමු ගමේ පණිවිඩ ගෙන යමු හක්මන ආසනේ නේද ජාතික ජන බලවේගයේ කොඩිය ඉහළින් ඔසවා තබුවොත් සාතික වශයෙන් මේ රට ගොඩනගන්න පුළුවන් බලය ගන්න පුළුවන් ඒ නිසා වැඩේ තියෙන උගුල ගාව අපි ගොඩක් වැඩ කරනවා උඩ අපි ප්‍රතිපත්ති හදනවා ව්‍යාපාරිකයන් එකතු කරනවා අපි සංචාර කර්මාන්ත කට්ටිය එකතු කරනවා අපි ඉංජිනේරුවන් එක වැඩක් කරනවා අපි නීතිඥයන් එක්ක වැඩක් කරනවා ලංකාවේ විශ්වවිද්‍යාලවල විශ්වවිද්‍යාල ආචාර්යතුමුගේ ප්‍රබලම වැඩිම කණ්ඩායමින් ජාතික ජන බලවේගයට අපි ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරනවා අපි හමුදාවේ පොලිසිය හිටපු ඩීඑජී මහතුරු ජෙනරාල් එකතු කරලා අපි සාකච්ඡාවක් අපි ලෑස්ති කළා ජනවාරි 4 සිය ගණනක් අපේ රටේ හමුදාවේ පොලිසියේ ඉතාම වැදගත් නිලධාරි ජාතික ජන බලවේගයත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා ඒ වැඩෙත් අපි කරන්න අපි හාමුදුරුවන් වහන්සේලා අපි මුණ ගැහෙනවා ඒකත් අපි හදන්න නීති හදනවා ප්‍රතිපත්ති හදනවා ගොඩක් වැඩ කරනවා හැබැයි ගමේ තමයි දහස් ගණන් ඡන්ද තියෙන්නේ. අපි උඩින් කොච්චර සෙල්ලම් දැම්මත් හරියන්නේ නැහැ. ගමේ වැඩේ උගුල කරන්නේ නැත්නම්. ඒ නිසා මෙතෙන්ට එක් රැස් වෙලා ඉන්න ඔබ ගමේ වැඩේ බාර ගන්නවද නැද්ද? මොකද කියන්නේ? මොකද කියන්නේ? වැඩේ බාර ගන්න ඕන. ඔගොල්ලෝ හරියට වැඩේ බාර ගත්තොත් මේ සැරේ ඇත්ත වෙනස කරන්න පුළුවන්. ජාතික ජන බලවේගය අපි අවතීර්ණ වෙලා තියෙන්නේ අන්නේ ඇත්ත වෙනුයි. ඇත්ත වෙනස කරන්න. එතර කට්ටිය අනව මොකද්ද? හරි බලය ගත්ත කිම්කු. ඔගොල්ල මොනවද කරන්න කියලා අහනවා. මම කියන වෙනස. 1. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා. මොකද වෙනස් කරන්නේ? අපේ රටට තවදුරටත් මේ විධායක ජනාධිපති ක්‍රමයේ උචිත නැහැ. විධායක ජනාධිපති ක්‍රමයේ වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය ගේනවා. ඇයි උචිත නැත්ති? ඇමරිකා ටෙක්සස් ජනපදයේ කේන්ද්‍රකරගෙන තියෙන විධායක ජනාධිපති ක්‍රමය නරක නෑ. එංගලන්ත කේන්ද්‍රකරගෙන තියෙන පාර්ලිමේන්තු ක්‍රමය ලෝකෙ මේ ක්‍රම දෙකම තියෙනවා. ජනාධිපති කේන්ද්‍රකරතු පාලන ක්‍රමයක් තියෙනවා. පාර්ලිමේන්තු කේන්ද්‍රකරතු පාලන ක්‍රමයක් තියෙනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට වෙලා තියෙන දේ තමයි මේ පුටුවේ වාඩි වෙන්න තරම් අපේ රටේ නායකයන්ගේ මනස දියුණු නෑ.
මේ පුටුව වාඩි වෙන තරම් මනස දියුණුනේ නැත්තම් මේක නරක ක්‍රමයකුත් නෙවෙයි නමු සුදුසුනේ නේද කුසු කර්ම ගැන පුටේ වාඩුනවා උපදෙස් ගන්න දොස්තරගේ ප්‍රශ්නයක් නැද්ද තියෙනවා ප්‍රශ්නයක් ඒක නේද දැන් බලන්නකෝ 1989 ඒ පුටේ වාඩි වෙනවා පේමදාස එතකොට දුප්පතාගේ හිතවත පාරේ මිය දෙනකොට දුප්පත්තු රතිඤ්ඤා පත්තු කර පුටුවේ ප්‍රශ්නයක් තියෙනවා චන්ද්‍රිකා කුමාරතුංග පුටුවේ වාඩි වෙනකොට විහාරමාදේවි බහිනකොට චෞර රජින පුටුවේ තියෙනව නේද දෝෂය මහින්ද රාජපක්ෂ පුටුවේ වාඩි වෙනකොට දුටු ගෙමුණු බහිනකොට කම්බ හොරෙක් මතක තියාගන්න හරිද මම යාගේ මූණට කියලා තියෙන හොඳේ පාර්ලිමේන්තුවේ මේ ආත්ම නැවිලා කියන ඔයා හොරකම් කරලා තියෙන කියලා එයාට කියලා තියෙනවා ඔළුවත් වෙනවා පුටේ වාඩි වෙනකොට අප්සෙට් නැද්ද මේ පුටුව පුටේ වාඩි වෙනකොට මෛත්‍රීපාල සිරිසේන ඇගේ දියණිය කිව්වා පොළවෙන් මතු වූ මිනිසා අපිට වහින කාලේට වත්තපල්ලෙන් මතු වෙනවා පොළවෙන් මතු වෙන මිනිසා හරිද බහලා එනකොට අවුරුදු 4මාරක කාලයක් නිෂ්කාරේ නාස්ති කරලා ගිය මිනිහෙක් නැද්ද වැඩක් තියෙනවද වැඩක් නැති කාලය ඊළඟ මේ පුටුවේ වාඩි වුණා කවුද වැඩ කරන විරුවා නේද මේ මම හිතන්නේ ගෝඨාභයක ඡන්ද ව්‍යාපාරයට තරම් මේ රටේ වෘත්තියේදී දොස්තර මහතුරු බැංකු කළමනාකරුවන් ව්‍යාපාරිකයන් ආන්දරණ වහන්සේලා මෙතෙක් ලංකාවේ දේශපාලන වේදිකාවට ගොඩ නැවතුණු විශාල ප්‍රසක් ගෝඨාභයක ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කරා වැඩ කරන විරුවා පුටුවේ වාඩි වුණා අවුරුදු දෙකමාරා යාන්ත මොකද උනේ විරුවා පට්ටම් ගහලා ගිහින් ගියා පුටුව ද රනිල් වික්‍රමසිංහ ලොටෝ එකකින් පුටුවේ වාඩි වුණා ඡන්දෙන් නෙවෙයි මේ ලොටෝ එකක ඉඳලා පුටුවේ වාඩි දැන් කලිසම දෙපාරක් උස්ස උස්ස කර හිට්ලර් කියලා පව් හරි කලිසම බහිනවා හිට්ලර්ලු මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ හරිද ඔය හිට්ලර් අන්තිම වෙලාවේදී හිර වෙලා එයාම ඔළුවට වෙඩි තියාගෙන තමයි මැරුණේ බැරි වෙලාවත් හිට්ලර් ජීවත් වෙලා හිටියානම් රනිල් වික්‍රමසිංහ හිට්ලර් කියනකොට මිනිහා තව පාරක් වෙඩි තියාගන්න මේ ආදයා හිට්ලර් ගණන් ගන්නපා ඒකට මෙතන තියෙන ප්‍රශ්නයක් නැද්ද එනිසා අපේ රට ඕන මොකද්ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති වෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඕන අන්න ඒක ජාතික ජන බලවේගය ආණ්ඩු කරන වැඩි වෙනස දෙක වෙනසක් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මොකද්ද මන්ත්‍රීවරු එක පක්ෂකෙන් යනවා අනිත් පක්ෂෙට පණිනවා මොන ලඩක්ද මේ ඡන්ද දෙනවා එකකට එකකට විරුද්ධව ඡන්ද දෙනවා අනිත් පැත්ත කියලා වාඩි වෙනවා මොකද වෙලා තියෙන්නේ ඒ නිසා අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා පක්ෂ මාරු කරොත් මන්ත්‍රීකම හබක් මොකද මොකද කරනවා වැඩි හරිද පක්ෂ මාරු කරොත් මන්ත්‍රීකම නැහැ අලුත් ව්‍යවස්ථාව ඊළඟ අලුත් ව්‍යවස්ථාවට ගේනවා උපරිම ඇමතිවරු 25යි නියෝජ්‍ය ඇමතිවරු 25යි වෙන වෙන අටමගල් නැහැ රාජ්‍ය ඒක තියෙනවා නේද දිසා ඒ ජාතිය ව්‍යාපෘති මුකුත් නැහැ ඇමතිවරු 25යි නියෝජ්‍ය ඇමතිවරු 25යි උපරිම ආණ්ඩු ක්‍රියාවස්ථාවට ගේනවා මොකද කියන්නේ වෙනස අපි කියන ඕනම නායකයෙකුට ලෝක පුළුවන් නම් කියන කෙනා නිපක්ෂවල කාටවත් කියන්න බෑ සජිත් යන යන තැන ඒ යන එකේ ඇමතිලු දැන් 40ක් විතර බිදලා ඉවරයි කොළොන්නාවට යන මරික්කාර ඇමති මීගමෝට යන ජයවර්ධන ඇමති මෙයා මේ ඇමති කෙනෙක් කියලා කියන වේදිකාව මොන මිනිස්සුද මේ හරිද මේ රට හදන්න නම් විධිමත් අමාත්‍යංශ විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකට බෙදන්න ඕන ඒකට හැකියාව දක්ෂතාවය තියන අය පත් කරන්න ඕන මම ඒක පස්සේ කියන්නේ ඒ වැඩේ අපි හරියට කරමු ඊළඟ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේද අලුතෙන් ලියනවා අධ්‍යාපනය පුරවැසියෙක්ගේ මූලික අයිතිවාසිකම තමන් යන පාසලේ තමන්ගේ දරුවා යන පාසලේ ගුරුවරයෙක් නැත්තම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන් මූලික අයිතිය. තමන් යන ඉස්පිරිතාලේ තමන්ට බෙහෙත් ගන්න නතර වෙන්න දුන්නොත් ඇඳක් නැත්තම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන්.
ඒකෙන් කියන්නේ මොකද්ද ජනතාවගේ මූලික අයිතිවාසිකම් තාවුරු කරන පාලනය විවස්ථාවෙන් තාවුරු කරන මතක තබා ගන්න අලුත් විවස්ථාවක් අපි ගිනන හොඳ නරකද අන්න වෙනස මේ තියෙන එකට වඩා වෙනස දෙක නීතිය විධාන ආධිපත්‍ය රටක් හදන්න ඕන එහෙමයි කාට සාධාරණ නීතිය විධාන රටක් ඕන ඕනද ඕනද එහෙම අද අපේ රටේ නීතිය පිළිබඳ විශ්වාසයක් තියෙනවද ධනය බලය දෙනාට එක නීතියක් දුප්පත් දුබලයට තව නීතියක් නඬුව බැසිල්ගේ කියනකොට තීන්දුව මොකද්ද කියලා ඔලුවට එනවා එන්නද අද නඬුව බැසිල්ගේ තීන්දුව තීන්දුව මොකද්ද ඈ නිදොස් කොට නිදහස් අද නඬුව නාමල්ගේ තීන්දුව එමාර වැඩක් නේ ධනය බලයේ තියන අයට එක නීතියක් දුප්පත් දුබලයට තව නීතියක් පොල් ගෙඩියක් හැඳපු කෙනා හිරේ අල්ලපොතෙන් අඹ ටිකක් කඩපු කෙනා හිරේ මහා බැංකුවට ගහපු කෙනා ජනාධිපති එමාර නීතියක් මෙහෙම රටකට යන්න බෑ මතක තබා ගන්න එනිසා අපි රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරනවා ඒක වැදගත්ම කාර්යයක් පැවරන පොලිස් දෙපාර්තමේන්තුවට පොලිසිය මහත්තයට තරුවේ පටියේ යුනිෆෝම් එකේ තනතුරේ ගෞරවය ආරක්ෂා වෙන පාලනයක් ජාතික ජනබලවේගය හදනවා අපි කරනවා අපිට බේරගන්න අපරාධකාරයෝ නේ අපිට බේරගන්න බංකොලකාරයෝ නේ අපිට බේරගන්න අකුරැස්සේ මෑන්නේ අපිට එහෙම කට්ටිය නේ අපිට එහෙම කට්ටිය නෑ බේරගන්න මතක තබා ගන්න පොලිසිය මාත්‍රට තමන්ගේ වෘත්තීය ගරුත්වය තියාගෙන නීතියට කරන්න පුළුවන් රටක් ඕන නැද්ද අපේ රට? ඔයගොල්ලෝ ලෝකෙ ගිහිල්ලා පිට රටකට ගිහිල්ලා කවුරු හරි ආපුවම එයා කියන කතාව අහන්නද? සහෝදරයා එහෙනේ වැඩි. නීතිය කාටත් එකයි. එහෙමයි ලෝක රටවල් දිනුන වෙලා තියෙන්නේ. මෙහේ පෞගේ දැක්කද බෙලියත් ඔයිසි මහත්තයයි සාජන් මහත්තයත් අතර සාකච්ඡාව. Facebook වල ගියේ සාජන් මහත්ත කසිප්පුවල්ල. ඔයිසි මහත්තයනවා තමුසේ මොකටද කසිප්පු එල්ලුවේ? දැක්කදේ සාජන් මහත්තයා කියනවා ඇල්ලුවා ඉතින් තමුසේට කවුද යන්න කිව්වේ ගියා ඉතින් තමුසේට බෙලියත් ඉඳන් නැගෙන ඉරට යන්න ඕන වෙලාවද අපර සිරි හේතුව කසිප්පුවල්ලා අන්තිමට කියන මොකද්ද නාමලුත්ස නාමල් සරුත් කියලා තින අල්ලන්න එපා කියලා ආ දැන් එච්චුවයි කවුද නාමත් රටක නීතියක් තියනවාද එහෙම ඊටසේ තුමා කියන මොකද්ද මම මේ බෙලියත් AIC පුටුවෙන් නැගිටින්නේ ASP වෙලා එනං ASP එකම දෙන්නේ කවුද නාමල් කොහෙද නීතියක් තියෙන්නේ මතක තබා ගන්න මේ පොලිසියේ ඉගෙනගත්තු දරුවෝ අපේ ගම්මල අම්මලා තාත්තගේ දරුවෝ නීතිය ඉටු කිරීම පිළිබඳ විශාල උවමනාවක් තියෙනවා මේ දේශපාලන විසින් එක කරන්න දෙන්නේ අන්න නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු වෙන රටක් අපි හදනවා අන්න වෙනස එහෙම වෙනසක් ඕනේ නැද්ද විශේෂයෙන්ම අපේ නීතිය කඩාවැටීමේ ප්‍රධානම හේතුව මේ භද්‍රව්‍ය වසංගතය අද ගම් පුරවලා ගිහිල්ලා තියෙන්නේ හෙරොයින් විශේෂම අයිස් ඔක මා දැක්ක මේලඟදී පත්තරයක පිටුවක ප්‍රවෘත්තියක් තිබා අයිස් ගැන ඇට මිදුළු දිය වෙනවා හරිද අවුරුදු දෙක ගියපුවාම මිනිස් නේද මිනිස් පුළුටක් බවට පත්තර දරුවා අයිස් අයිස් හදනද හක්මන හැදුවත් අයිස් පැකට් වෙන හදන්නේ හක්මන අයිස් හදනවද හක්මන හෙරොයින් හදනවද නෑ ලංකාවේ අයිස් හදන්නේ නෑ ලංකාවේ හෙරොයින් හදන්නේ නෑ හෙරොයින් අයිස් ලංකාවට එන්නේ කොහොමද එක්ක ගුවනින් එක්ක මුහුදෙන් ගුවනින් එන්න තියෙන එක ගුවන්තොට බලයි ඔතන පොලිස් බලලා ටිකක් දැම්මම වැඩ ඉවරයි එතන හරිද ඊළඟ එන්න තියෙන මුහුදෙන් මුහුදෙන් ගෙන කවලක් කරන්න බැරිද? LTT සංවිධානයේ යුද නැව් 27කට වඩා වැඩි ප්‍රමාණයක් මහා මුහුදේ ගුලිලපු නාවික හමුදාවක් ඉන්නවා. ඩිංගි බෝට්ටෙන් කුඩු ගේනවා. වෙන්න පුළුවන්. යුද නැව් ගිලවපු නාවික හමුදාව. නේද? මහා මුහුදේ. හැබැයි ඩිංගි බෝට්ටෙන් කුඩු වෙනවා. නිකන්ද? නෑ මේ ඔක්කොම දේශපාලන රැකවරණ තියෙන්නේ. කුඩු කියන්නේ සාමාන්‍ය බිස්නස් එකක් නෙවෙයි. හෙරොයින් කිලෝ එකක් රුපියල් කෝටියක් වෙනවා කිලෝ 100ක් අහු වෙනවා කියන්නේ කෝටි 100ක් කෝටි 100ක බිස්නස් එකක් කරන්න පුළුවන් කාටද හක්මන කුරුදු භාගයක් තියෙන කෙනාට
नीतूल राट का पिरा पुलवा हेरोइन बिजनेस कर बे आइस बिजनेस कर बे एवं करें लुकुआया एवं कोहमद गोड बाप विरल हक मिनट को बेरियर की तीन पाऊकराने कोहमद मे ओक्कम इला रकवर ने तीन ए सल्ली तमे मतक दबागन मंकी वेगोल गाव बले तीनवा माध्य तीनवा धनय तीनवा कोहिंदो धनय लक्ष्मण यापा चंद कालट पुटु बेदुवे कुरुदु अत्ते कुरुदु तलालद ने अर अपराध कारु आरक्षा करनवा अपराध कारु सल्ली पंप करना चांदीट मेमई वेन्नी चंदट सल्ली पंप करनो पंप करल मुद करन उपासक अम्मट सिल रेद देनो उपासक तात्तट अरक बूतले देनो एक आती मैं मुकत हर मैं मुकत वाला तीन ये साली ये धने को हिंद ये धने कुरुंदु तलाला नहीं ये धने गंभीर स्कड़ला नहीं ये धने मुंह देने मुंह दे माल टिकाला नहीं ये धने यहाँ मैं अपराध कर रहा के धने यहाँ अन्य धने विदं करना या आंडु आप हम रखा देनो बिजनेस चल एथनॉल बिजनेस कट हेरोइन बिजनेस कट आइस बिजनेस कट एक इन धने एक तो करना चंद काल बेदनो एना रटक वेदगत मुकद नीति विधान आधिपत्य रटक वेदगत अन्न मेरटे काट साधारण नीति किटुकरण जाति का जन बल वेगी आंडु अपित रहे अब तो बेरा कंड कुटुकार होने अब तो बेरा कंड हेरोइन कार होने अब तो बेरा कंड नेत कट्टी ने मे वेदिका वही समन्वित लाइन ने अपराध वल्ट हाउलू ना इन्हें भी अपराध या करना अपेक्षा वेगी ना इन्हें भी मे रटे अम्मल तातला रट मे पत्ती तिबने व्यसने मुदवा के निम सुधा अवंक वेड करना मिनी सुतमाय जाति का जन बल वेटे क्रस लाइन मे अनोरा वैसे दवस करना मे वैसे उगल मे तेन क्रस लाती ने मुकड़ बिजनेस का गन बार लाइसेंस का गन नहीं मे ओक्कम रस लाइन ने मे रट विनस करन दोना के स्थिर अधिष्ठाने अन्य हिम व्यापार के तरह मे रट हादन बोलवा अपी वेडे कर इलग मेरा ते प्रधान व्यसने इलग वंचा दूषणे अपी वेक नतर कर नतर करना इतरक ने भी वंचाव दूषणे ये दुनो ऐट दंड वन दिनो इतरक ने भी होरा काम करो पुदे पल याली पावर गन सकत या गन मीटर सात दिन के इतर पार्लिमेंट में मम्मी का क्यों हुआ हम जॉनसन ने कितना क्यों हुआ मटर दूषित ऐट दंड वन दी में बाले दिए ना क्यों मामा की हुआ ये बाले मटर तो ये न वनां तो इस सरहा पहली कट्टी हम मेवे ने कोटा तैतुले की हुआ टीवी के गिया दक्षिण देती काउ दे हिटी इस सरहा पहली एस पीन साना एक कोलम्बो विश्वविद्यालय टा दान पत्नियाँ गया परित्याग करा हॉस्टल ले कटा एक तुमने अद्दला पेट मगर द पेट टकां करुवला ली ओक्कम आरंगिया किधर एस पीया हर इरे ඊළඟ හිටිය කවුද ජොන්ස්ටන් ඊළඟ හිටිය කවුද කෙහෙලිය ඊළඟ හිටිය කවුද ඉස්සරපේලිය හොදි ඊළඟ හිටිය නිමල් සිරිපාල ඊළඟ හිටිය කවුද මහින්ද රාජපක්ෂ මං කෝ ඉස්සරපේලිය ඔක්කොම ඇතුලේ කිනු එතුමා මත තබා ගන්න අපිට මේ කිසි කෙනෙක් එක පෞද්ගලික තරහක් නෑ හැබැයි අද ආණ්ඩි වාර්තා කියන මොකක් අධිබන්ධ පෝෂණය අපේ දරුවන් පිළෙන බව ගැබි යම්මට හරියම් හරියම් ආහාර වේලක් නැති බව ඉස්පිරිතාලේ බෙහෙත් පෙත්ත නැති බව තරුණයන්ට රැකියාවක් නැහැ තරුණයන් රස්සාවක් වගේ රට දාලා යන සිද්ධ වෙලා තියෙනවා දාලා යන තරුණියන්ට ඕමානේ ගණිකා වෘත්තියට වෙන්දේසිය විකිනෙන්න වෙලා තියෙනවා මේම අපරාධයක් මේ රට කරපු අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න ඕනේ නැද්ද අන්න මේ වංචා දූෂණය නතර කරන එකත් වංචන ගැන දූෂණය දඬුවම් දෙන එකත් වංචා කළාද දීපල පවර ගන්න එකත් කරන්නේ ජාතික ජන බල වේගී විතරයි අපි ඒක කියනකොට සජිත් ප්‍රේමදාස මේ දවස්වල ඒක කියනවා. එයා ආපුවම પરම්පරාවන්ට දඬු වන්දි මොකද්ද වන්දන්න කියනවා. දකුණත පැත්ත බලනකොට කිරියල්. වම් පැත්ත බලනකොට රාජිත. පිටිපස්ස බලනකොට හැරිස. උඩ බලනකොට විජමුණි. බිම බලනකොට එයා. එයා එයා. දඬු වන්දින්න. මත තබන කවදාවත් දූෂිතේ තව දූෂිතෙකුට දඬු වන්දින්නේ නෑ. දූෂිතේ කවදාවත් දූෂිතෙකුට දඬුවම් දෙන්නේ නැහැ හැම වෙලාවම දූෂිතය කරන්නේ තව දූෂිතෙක් රකින්න එක අනේ දූෂිතන්ට දඬුවම් දෙන්න ඕන නේද එහෙම වෙනසක් ඕනේ නැද්ද
අන්නේ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් වෙනස අපේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනවා අපේ විදේශ රටවල් වල ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නංවනවා ලෝකයේ දියුණුම රාජ්‍ය බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වෙන ආර්ථික සැලසුම් අපි හදනවා සංචාර කර්මාන්ත කොහොමද අපේ තියෙන සම්පත් වලින් අපි කොහොමද උපයෝග කරගන්නේ අපේ කුරුණු සම්පත නේද අපිට ආවෙනිකු කුරුඳු ගම්මිරිස් තේ අපිට ලෝකෙම ලෝකෙම සුවඳම තියෙන කුරුඳු තියෙනවා ලෝකෙම සැරම තියෙන ගම්මිරිස් තියෙනවා ලෝකේ ජනප්‍රියම තේ තියෙනවා ඒ වගේන් හදා ගන්න බැරි වෙච්ච රට රනිල් කියන කන්සෞලින් හදනවා හරිද මේ ඔක්කොම තිබිලා හදා ගන්න බැරි වෙච්ච රට කන්සෞලින් හදයිද නේද කන්සවලින් මේ රට හැදුවත් හදන්නේ ජාතික ජන බලවේග විතරම තියාගන්න. ඒකට ඕකක්. එයි නේද ලෝකේ ජනප්‍රියමතේ ලෝකේ සුවඳම කුරුඳු ලෝකේ සරම ගම්මිරිස් ලෝකේ වැඩිම කාබන් ප්‍රතිශතය තියෙන ඉල්මන කාබන් නිධිය මිනරන් නිධිය භෝගාපතල කහට කාපතල ඇලහැර ඔක්කම් පිටිය රත්නපුර මහා මණික් නිධි පුල්මුඩේ මහා කණ්ඩවැල නිධිය අවුරුදු 800කට ඇති පෝර නිෂ්පාදනය කරන්න ඇපටයිට් නිදිය මන්නාරම් ද්‍රෝණි විතරක් හුලං වලින් හදන්න පුළුවන් මෙගාවට් 2000ක විදුලිය හුලඟෙන් හදන්න පුළුවන් මතක තබා ගන්න හුලඟෙන් හදන්න පුළුවන් 750ක් යන්නේ විදුලි එකකක් හදන්න නිෂ්පාදන වියදම ගියාම අවුරුද්දකේ නිෂ්පාදන වියදම කවර කර ගන්න පුළුවන් 750ක් යන්නේ විදුලිය හදන්න පුළුවන් මෙගාවට් 2000ක් මන්නාරම් ද්‍රෝණි එවැනි සම්පත් තිබුණු රට විනාශ කර පාලකයෝ කංශවලින් හදයිද තනමල්විලි මත තියාගන්න මේ රටේ තියෙන සම්පත් ඉතා හොඳින් කළමනාකරණය කරලා මේ රට ගොඩනගන්නේ ජාතික ජන බලවේගය එතකොට අහනවා ඔයගොල්ලන් කතා හොඳයි ඔයගොල්ලන්ගේ අදහස් හොඳයි හැබැයි ඔයගොල්ලෝ මේ වැඩේ කරන්නේ කවුද ඒකත් අපි ගාව රවී කරුණානායකලා නැත අපි ගාව බැසිල් රාජපක්ෂලා නැත දැන් අපෙන් අහනවා කවුද ඔයගලගේ ආර්ථිකය බාරගන්නේ මෙතර කළ ආර්ථිකය කරේ කවුද මහින්ද රාජපක්ෂ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඕලෙල්වත් කරාද මන් දන්නේ මුදල් ඇමති හරිද මංගල සමරවීර මුදල් ඇමති ෆැෂන් ඩිසයිනර් හොඳ ජොබ් එකක් නමුත් එයාගේ වෘත්තිය ඒක අපෙන් අහනවා කවුද ආර්ථිකය හසුරවන්නේ මත තබා ගන්න අපි කිසි අමාත්‍යංශයකට තනි පුද්ගලයන් අතෙක් නෙමෙයි මෙහෙවන්නේ අපි අමාත්‍යංශ රදල කවුන්සිල් එකක් හදනවා ඇයි මං එහෙම කියන්නේ අපි හැම කෙනාටම හැකියාවන් තිබෙනවා දුබලතාවයන් තියෙනවා දන්නේවා තියෙනවා නොදන්නේවා තියෙනවා ඒක තමයි මිනිස්සු ඔක්කොම දන්නවද ගිටාර ගහන්නයි පියානෝ ගහන්නයි ඒ දණ්ඩේ යන්නයි ඉනි මගේ නගින්ඩයි බස් එලවණ්ඩයි අලි මන්ත්‍ර කියණ්ඩයි ඉන්නෝනේ ඉම කට්ටිය නෑ කට්ටිය ඉන්නේ මොකද හැකියාවන් තියෙනවා නොහැකියාවන් තියෙනවා දන්න දේවල් තියෙනවා නොදන්න දේවල් තියෙනවා විතර පාලනය කරන්න පුළුවන් කොහොමද ඒ ඔක්කොම සාමූහිකව ගන්න ඕන අපිට ඇමතිවරයෙක් නිල වශයෙන් පත් කරනවා හැබැයි තීන්දුව తీරගන්නේ ඒ ශේත්‍රයේ විවිධ ශේත්‍රම් පිළිබඳ අධ්‍යක්ෂින් තියන අය දැන්ට අපි යම් ප්‍රමාණයකට නම් කරන් තියෙන කණ්ඩායම ජයවර්ධන ප්‍රතිවිද්‍යාලේ නේද කළමනාකරණ පිළිබඳ මහාචාර්ය අනිල් ජයන්ත ජයවර්ධන ප්‍රතිවිද්‍යාලේ ආර්ථික පිළිබඳ මහාචාර්ය ජනකුමාර් සිංහ කැලණි විශ්වවිද්‍යාලේ ආර්ථික පිළිබඳ මහාචාර්ය සීතා ඒ වගේම නේද අපේ සාන්ත ජයරත්න ඒ වගේම ඇකවුන්ටන් කෙනෙක් හැටියට වැඩ කරන අපේ සුනිල් ගමගේ ඒගොල්ලෝ මොකද වෙන්නේ විෂයම් පිළිබඳ ඥානෙ තියෙනවා. හැබැයි විෂයම් පිළිබඳ ඥානෙ තිබල වැඩක් නැහැ. ජනතාවගේ ආර්ථිකය හතගස්ම තේරෙන්න ඕන. මොකද්ද වෙන්නේ? බෙහෙත් ටික උනොත් මොකද්ද වෙන්නේ? රුපියල් කඩාවැටුනොත් මොකද්ද වෙන්නේ? පොලි අනුපාත කිහිල ගියොත් මොකද්ද වෙන්නේ? සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයේ ගඳ සුවඳ දැනෙන හඳුන් නැති සහෝදරයෙක් ඉන්නේ ඒක ඇතුළේ. මොකද කියන්නේ? එහෙම කට්ටිය තමයි මෙහෙවන්නේ. එක්කෙනෙක් න්‍යායික දේවල් කියයි. තව කෙනෙක් බැංකු පොලි අනුපාතයක් ගැන කියයි. තව කෙනෙක් ජනතාවගේ ජන ජීවිතයට බලපාන ආකාරයගෙන කියයි ඔක්කොම එකතු කරලා හොඳ තීන්දුව ගනි කෝකද හොඳ බැසිල් ඉන්න එකද හොඳ ඒ වගේ කවුන්සිලයක් ඉන්න එකද හොඳ අන්න අපි පාලනය කරන විදිහ කුස්කර්මාන්ත ගත්තොත් අපේ රටේ
දෙමුහුන් වී නිෂ්පාදනය කරලාද දීර්ඝ කාලයක් පරේක්ෂණ කරලාද ආචාර්ය ධනපාල අන්න කවුන්සිලේ ඉන්න අපේ රටේ බාස්මති සාල් පරේක්ෂණ හොයාගන්නලාද ආචාර්ය සුමිත් අන්න කවුන්සිලේ ඉන්න අපේ රටේ කුසකර්ම දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් අධ්‍යක්ෂ ජූර අධ්‍යක්ෂ නාල ධූරේ දරපු මාංකොට්ටේ මාත්‍යා අන්නතරී අපේ රටේ මාපලාන කුසි විද්‍යාපීඨයේ කුසි ආර්ථික විද්‍යාපීඨයේ මහාචාර්ය අබේ වික්‍රම මාත්‍යා මෙතනත් ඉන්නවා කවුන්සිලෙත් ඉන්නවා ත්‍රේගලන්ට අබේ වික්‍රම මාත්‍යා නන්ද කුසි ආර්ථික විද්‍යාපීඨයේ මදව අදාස්තික තියෙනවා අපි ගත්තොත් ධනපාල මාත්‍යා එයාට ගත්තොත් පරිශ්‍රණ ගැන අදහස් තියෙනවා කොහොමද බීජ දියුණු කරන්නේ වැඩි අස්වැන්නක් ගන්න කොහොමද ඒක තියෙනවා හැබැයි අධ්‍යාපනික අධ්‍යක්ෂකීම් ටික තියෙනවා අබේ වික්‍රම මාත්‍යාට පරිශ්‍රණ අධ්‍යක්ෂකීම් ටික තියෙනවා ධනපාල මාත්‍යාට මම උදාහරණයක් ගන්නෙ හැබැයි ගොවි ජනතාවගේ ජීවිත ගැන සමහර විට අධ්‍යක්ෂකීම් නැහැ එහෙනම් ගොවි ජනයාගේ කොතනක හරි ප්‍රශ්නයක් මතුනොත් හෙට මැදිරි ගිරියද පහුවදා පහුවදා කහටගස්සී කියලාද පහුවදා මිලිපිටියද පහුවදා අම්පාරේද ભેදකින් තොරව ගොවි ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ගැටිලා වැඩ කරන නාමල් කරුණා සහෝදරයත් එතන ඉන්නවා හොඳ මොකද්ද මේ යල මහ දෙක නඳුනන්නේ නැති නේද මහින්ද අමරවීරද එයා කියන්නේ මොකද්ද මේ දවස්වල වට්ටක්ක මොනවා එළවලු ගණන් ඒතර කියන මොකද්ද වට්ටක්ක ලාබයින වට්ටක්ක කණ්ඩ හරි බැසි රාජපක්ෂ කියනවා මේ ගොවිය හරි කම්මැලි හේන කෙටුවා වට්ටක් යට දෙකක් ගත්තා ඒක වැපුරුවා ඊළඟ දවස් කියලා වට්ටක්ක කඩන් ආවලු මිනිහා ඇතර මිනිහට කප්පන් හම්බෙන ඉතර වට්ටක්ක හැදෙනවා කියලා ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ගැට ගැහුණු මිනිස්සුන්ගෙන් තමයි ආණ්ඩුව හදන්න ඕනකම තිබෙන්නේ පරිශන ඕන දැනුම ඕන අධ්‍යක්ෂ ඕන මිනිස්සුගේ ජන ජීවිතයත් එක්ක ගැට ගැහිච්ච කණ්ඩායමක් ඕන අන්නේ ඒ කණ්ඩායමින් කාගාවද ජාතික ජන බලවේගිකව මතකද බලන්න ඒ වගේතරක් නෙමෙයි මේ රට ගොඩනඟන අවංකභාවය ඕන මේ රට ගොඩනඟන කැපකිරීම ඕන මේ රට ගොඩනඟන අදූෂිතභාවය ඕන අදූෂිතභාවය තියෙන අවංකභාවය තියෙන කැපකිරීම සහිත මිනිස්සු මේ වේදිකාවෙ ඉන්නේ මතකද බලන්න අන්න ඒ අයට පාලනය මාරු කිරීම තමයි වෙනසක් කියන්නේ එහෙම නැතුව අපි කොච්චර කාලයක් විහාර මාදේවිලා පස්සේ ගියාද දුටු ගෙමුණු පස්සේ ගියාද වැඩ කරන විරුව පස්සේ ගියාද ආසියාවේ ලොකු මෝලේ පස්සේ ගියාද කොච්චර කාලයක් ගියාද තනි තනි මිනිස්සුන්ට කිසිවක් කරන්න බෑ සමත් වෙන්න ඕන මොකටද හැම මිනිහෙක්ම පුද්ගලිකව ගත්තොත් දන්න දේවල් තියෙනවා නොදන්න දේවල් තියෙනවා හැකියාවන් තියෙනවා දුබලතාවයන් තියෙනවා පාලනයක් කියන්නේ මොකද්ද දන්න දේවල් ටික එකතු කරගන්න එක හැකියාවන් ටික එකතු කරගන්න එක ඒක තමයි පාලනය කියලා කියන්නේ අපේ රටේ එහෙම නෙමෙයි අපේ රටේ දන්න දේ නොදන්න අටමඟලකුත් නැහැ ජනාධිපතිවරයා. මිනිහා කාබනික පොහොර ගැනක් දන්නවා, සේන දලඹුව ගැනක් දන්නවා නේද? පෞගි දවස්වල සේන පීසියක් කොහොමදේ? හරි. අර මොකද එප්පාවල පැත්තේ. ඒ කාලේ යනවා එක සතියේ කහට ගස් දිගිලි, ඊළඟ සතියේ එප්පාවල, ඊළඟ සතියේ මැදවච්චි හැම සෙනසුරාදම. කට්ටිය බැලුව මේ ගෝට මොකටද මෙච්චර අනුරාධපුර ඉන්නේ කියලා. බලන ඥානක්ක. ඒක තමයි ඇත්ත. ගීලති මන් දැක්ක නේද ඔය මොකද්ද මේ බඩිරු ගවගාවකට ගිහිලා සේනා දලබුව බලන්න මෙයා මේ කොලේ ඉඳන් කන්නේ කියලා අහන්නේ ගොයි මහත්තයා කියලා නෑ ගෙදර ඉඳන් අරන් ඉන්නේ කියලා මෙහෙම යක්කු ඕකට යන්න හොඳ කුඹුරකට පරේෂන් නිලධාරයන් ඉන්නවා ඒගොල්ලෝ කැඳ වුණා සේනා දලබුව ඇවිල්ලා තියෙනවා මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද විසඳුම ඕක මේ කාමරේ ඉඳන් කරන්න